සවපුරෘදදු පරිති තරොතුරහ සංවෙන් තාක්ෂණ මාතෘකාව යටතේ අපි පස්සුග සතිය කතාකරපු පාඩමි ඉදිරි ටන්ඩ් බලාපොරොත්වෙනවා පම හිතන්වා පුතදියෝගොලට මතක ඇති අපි පක්සුගී සතිය කතාකරපු පාඩම් කොටසේදී කතා කරේ තාර්කිීක පරිපත නිර්මාණය පිළිබව කතා කර මේකෙදී අපි කතාගරා සාරවත්තික දවාරකින්න සංකල්පය මේ සාරවත්තික දවාර පොහ දම පවච්චි කරන්න ධර්ක පරිපත නිර්මාණය කරන්නේ මොකද හේතු අපි සාර්වත්තික දවාර පාවිච්ි කරන්න මහිතන කරන්න මතක ඇති කියලා සාරත්තික ධාර් පාවිච්චා කරන්න පහසු තමා මොකද එකම වර්ග දවාර් පාවිච්චි කරලා අපි පරිපත නිර්මාණය කරපුවා මේක අප නිර්මාණය කර ගැනීම පහසුයි මොකද අති විශාල ලෝජික්සකටස් පරිපත ප්‍රමාණයක් මෙ පොඩිචි පැක් තුල සුල්ට පරිපතයඇතුළ ඩග වෙලා යෙනවා ඉතින් අපි මේයේදී ගොඩක් ඇපලිකේන්ස් හැන ොනාද ප්‍රාවික භාවිතයන් ගැන තම ගොඩක් අපි සල්ලකා බලන්නේ මොකද හේතුව අපි එදිනිදා හමුවෙන ගැටල්වට මේ තරෝතුරහ සඳුවේ තාක්ෂණය භාවිතිි කරලා අපි කොහොමද මේ උත්තරෆල දෙන්න කියන එක තම අපි කතා කරන්නේ එහින්දාල් මේ කොටස ඉතාමතම වැදගත් මොකද හේතුව රචනා ප්‍රශපත්‍රයේ ෝග රචාාවට පශසයන දෙවනි කොටස රචනාා ප්‍රශ්න පතයේ ලකුණු පහළක්කම් වෙන ප්‍රශ්නයක් එවගේ මේක තරමක් අභියෝගයක් අභියෝගාත්මක ප්‍රශ්නයක් එෙනවා එහින්දා අපි පොළුවන් තර මේ කොටසෙතියෙන දැනු දැනම හොඳට අවබෝධ කරගෙන සිදධන්ත කරනු හොඳට අබෝධ කරගෙන මේ සිද්ධන්ත කරනු වලින් අපි අසන ප්‍රායෝගික ගැටල්ුව විසඳ ගන්න කොහොම ද අප මේක පවිච්චි කරන්නක රජානාස්වරූපෙන් ගන ප්‍රශ්නයක් මේ කොටස්කිීප්පයක් ෙනෝ එතර මේ අපි පස්සුගිය සතය කතා කරා මේ සාරථක දවාර ගැන කොහොඳ මේක පරිපත්ත නිර්මාණය කරදි කොහොඳ මේවා යුදාගන්න කියන එක ඉදිරි මහිිර මන්තක ඇතිකේ ලබි දුම්රියක් දුම්ප්‍රයක ගැටලුවකින් තමා මුලිම පටන් ගත්තේ ඉසේ අපි ක්‍රමක් ක්‍රමයෙන් මේ ගැටලු සංකීර්නත්වය කරා ගෙන ගියා අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තෙනවා මේ පරිපත සුළු කිරීම සාරත්ථක දවාර කතා කරන්න පෙරාතුව මේ අපි කොහොමද මේ අපි ටැන භූලයන ප්‍රකාශන සුළු කරගන්න කියලා. බොහෝ අමයිට තියෙන ගැටලවා බොත් වහුර ප්‍රශ්පත්‍රය හා වහගත රචනා ප්‍රශ පත්‍රවල මෙම සුළු කිරීම. අප පහසුවෙන් කරගණ්ඩ ක්‍රමවේදයක් මොකක්ද කියලා. මේ හඳන්න දුන්න කානෝ විසින් කානෝ විසි ක්‍රමේ හඳුන්න්න දුන්න හිදා ඔුට ගෞරවයක් ඉදිරි අප කියලාමකට කානෝ සියම් කියලා. මේ කානෝ සිතයම් භාවිතා කරලා අපි පූලියනි විීජාකණීතිය මුූල්ධර්මනිපා සුළු කරන ප්‍රකාශනේ මේ විදිහෙනම අපට සුළු කර ගන්න පුලො. විවාාග ප්‍රශ්නපත්‍රයේදී පසුගේ විදදාස් දහට විවාාග ප්‍රශ්පත්‍රයේදීත් කානෝසිතිම භාවිතා කරලා සුළු කෙරිලා අපට උත්තරේ ගන්න අවස්ථාව සසනා දීලා තිබ්බා. එ ඉදදිරි දීත් බලාපොත්තින ොකද. දෙදස් විසියක සිද්ධාන්ත වගේම මේ වැරසරන්න හා අප එක සජීව සම්බන්ධ වෙන එමනත් අපි එක්ක YouTubeු YouTubeු චැනල් එක හර හා සම්බන්ධයවා ඒ වගේම අපට පුළුවන් අප ජංගම දොනගත්තනේ ඇපලිකේෂන්න එක මෝබයිල් ඇපලිේෂන්න එක රහා සම්බන්ධයෙන ඉන්න එමයි එතරිය බලාපොෘත්තින දෙදහස් විසිය එකත් ඒ වගේම මේවල දැ නොබෝධනකින් මෙවර අගෝස්තුමාසේ අපස උසස් වෙල විභාග පවත්තවා දස් දාහනාමයේ එළෙවල් ලන අපේ දුවලපුතාලටත් මේ කොටස් ටිකක් ප්‍රෝජනාත්ත එන ටික්නේ හොඳට ප්‍රජනත් වෙනවා මේ අපහහා රැඳදිී සිටින්න මොකද ඉන්න මේ දවස්වල අපි බලාපරොත්වෙනවා මේ තරමක් ගැඹොරු ප්‍රශ්න සාකච්ඡා කරමින් ඔගට මේ විෂය කොටස අවධා්‍ය කරවන්න. එහින්න විෂී එකේ ළමයින්ට විතරක්මනෙමේ මෙර අපස උසස් පෙළද විභාගට පෙනීසිටින දූදරුවටත් අපගේ මේ වැඩසටහන් වලට අණ්ඩ සභාගිත්‍යයක් ගන්න. ඒවගේ අපේ තියෙන Sස් Eට වගේ අපේ තාක්ෂණවේදී විශය මාලාවේ අප බලාපොරොත්තින වැඩිපුර ගැටලු කතා කරන්න. එහින්න අපි මේ පාඩන් වලට අකණ්ඩ සම්බන්තාවයක් ගන්න මොකද මේ පාඩන් එකනට එකක් සම්බන්ධය. එහිදා අපි දැන් පඩන් ගමු අද දවසේ පලවෙනි කොටස. මකරදපුතේ Kේම. අපි කියනවා කානෝ සිතයම් කියලා මෙත අපි කානෝ සිතියයම කියනම පෙර සඳහන් කළ විදිහටම කානෝ කියලා මේක ස්වාගත්ත විද්‍යාඥා සීවයෙන තමා කම්ස් කියලක් අපි මේක හඳඋනලදන්නේ අපි පළමනි කොටස විදිහයට අපි බලමු විචාන්ලයක් කියන්නමොකදද කියලා විචල්ලයක් කියෙ එක අපි දැන්ටම දන්න විචල්ලයක් යන අපි කිසි අගයක් නිරූපණය කරන්න අපි පාවිචිකන වීජයානු පදයක් එහමෙනම් මෙතනද අපි මුලිම් සරලම කම්කීඳල පටන්ගෙනයක් අපි පළවෙණී කරටපුතේ අපි ලියන්නමකක්ද විචල්ලය වි්චාල්ලය දෙක් සහිත කානෝ සිතයම් විච්චාල්ලයන් දෙකක් සහිත කානෝ සිතියම කියලා කියන්නේ අප පාවිච්චි කරන්නේ විචාල්ලයන් දෙයි මො විචාලයන් එකක් කියන්නේ අපිට මේ ප්‍රකාශල සුලවෙලා ඉවරයි එහිද තමා විචාල්ලන් දෙකක් අපි පාවිච්චි කරන්න මේකම දල පුප සටහන දැන්න්න ඉන්න හදන් මේක කොහොමද මේ සැකස්වීම අප ඇඳ ගන්න කියලා බල මේ විදිහයට අපි කොටු හතරක් ඇඳ ගන්නවා මේ කොටු හතරේ අපේ විචාල්ල දෙකදා ගන්න මෙතන අපි අවසාන වසෙන් සුළු කරන උත්තරේ අපි තියා ගන්න එ කියලා මෙත පාවිචිකන ඒ මෙතන පාවිච්ිනත්ත ප කියලා බූලියන විීච ගනිතය විචාලයකට පවතිද පුුවන් අගයම් දෙකයි මොකක්ද එක්කෝ එක එක්කො බිඳුව එම් මේ විදිහට මේ අපි පවතින්ඩ පුළුව මොකක්ද බින්දුව එහමනත්තං එක බීට පවසිඩ පුළුවන් බින්දුව එමනතං එක දැම් මෙතන අපි බලන්න ඕන මෙතන ඒ අක්ෂේ වෙන මේ අක්ෂේ තුළ තියන ඒවල බා කියන එක පින්දුවෙන් අපි නිරූපණය කරන්න ම මතක ඇති මොකක්ද අපි ඒ කියන විචල්ල එකත්තොත් මේ විචාල්ලයෙන් බින්දුව රූපණය කරන්න පුළුවන් එහෙමනැත්ත එක නිරූපණය කරන්න පුළුවන් අපි මේ ඒ කියන එක ඒ බාකීන් සිම්බල්ල එකෙන් නිරූපණය කරනවා ඒ වගේ අපි මේක ට්‍රයිම් සිම්බල්ල එක පාවිච්චි කළ ප්‍රයිම් කියලා කියන්නත් පුළුවො අපි එක නිරූපණය කරන්න පාවිච්චි කරන්නේ ඒ හිදා තැන් බලාන්න මෙතන වගුඒ මෙතන බිඳුව තියන්නේ එහනම් මෙතන පාවිච්චි කරන්න පතේඒබා මෙතන ඒ මෙතන තියන බවල බා මෙතන බ තේවාද අපේ අක්ෂ නම් කර ගැනීම මේ අක්ෂ නම් කරගන්න කොහොමද ඒ නම් බිින්ඳ වනම් පොතේ ඒ බා එක නම් ඒ එහෙන අපි මෙන්න මේ දෙකේ එකතුවකින් තමා මේ කොටුව නිරූපණය වෙන්නේ ඒ නම් මෙතන ඉන්නේ උඩ කොළම් එකේ නම්ම පිළිවා ඒ බා මෙතන මේ රෝ එක නැත්තම් පේලිය නම බී බා මෙතනම කදපොතයන්නේ ඒ මෙතන ඉන්න බා මෙ මකක්ද ඒබාඒ පේලිය එනම් මේ කානු සිතියමක දලා ආකෘතියක තමා මොන කානු සිතියමකද විචාල්යන් දෙහක කානු සිතියමක අපි දැ බලමු ඇයි ය මේ විදින නම් කරගත්තේ මකක්ද අර මුණ කියලා එ අපේ එනම් සටහන් කරගමේමැප්ස් කාන සියම් විචාල දෙකක් සහිත කානු සිතියම් යාග මේක ආකෘතිය මේ කොටස අ්‍යෑසපතය සටහන් කරගන්න අපි බලමු මේක භාවිච්චි කරලා කොහොමද සමීකන්න සුළු කරන්න කියේලා දැ අපි බලමු අනු මත්‍රකවක්ලයා ගනපතේ විචාල්ලයම් දෙකක් සහිත කානෝ සිතයම් භාවිතා කර විචාල්යන් දෙකක් සහිත කානෝ සිතයම් භාවිතා කර බූලිය අනු ප්‍රකාශද සුළුකිරීම විචායන්ම් දෙකක් සහිත කානෝ සිතයම් භාවිතා කර බලියයන් ප්‍රකාශ සුළ කිරීම අපි බලමුොමද මේ සුළු කරන්න කියලා බාන ගරන් න සිතේ කොහොඳදාව මේ සුළු කරන්නේ බලමු දියට අපිට ප්‍රකාශන එන්න කලින් අම් පෝනක් නැමත කීම අප එක ඇඳ ගන්නම් මේ විදියට මෙ මෙතන ඒ මෙත එ මෙත බින්දුව මෙතන එක බින්දුව එක අපට පාවිතය පාවිච්ච මතක්වෙන්න ඔගලන්නට ොුවන් මුොලින් වන පොඩියට මෙතනින් ලියගන්න මෙතර තියෙනම කාතපුොත ඒ බබ ඒ විදියට ලියාගන්න මෙතන ඒ මෙතනබ මෙතන ඒ බා මෙතන තියෙන්නේඒ තැ අපි ප්‍රකාශනය දීර තියන මෙන්න මේ විදිට අපි බලෝ මොකද ප්‍රකාශනය දේලා තියෙන කියලා එක් සමානයි ප්‍රකාශසනය දදිීලති නම් මේ විදිහට ඒබාබා එකතු කිරීම ඒ බා මොගද ප්‍රකාශනය ඒබාී බා එකතුකිරීම බ එන අපි වෙන්න මේ ප්‍රකාශනය වාබි ලකුණු කරග්ඩ ඕන කානු සිතේ ලකුණු කරගන්න ව හනම් ඒ ී බා කියන එක අපි මෙතන එක දාගන්න ඒ වගේම ඒ බී වාා කියන එකටත් එක දාලා අනිතවට හොඳට මතක තියාගන්න බිඳුව දාන්න වුණේ පසගේ විවාාග ප්‍රශ්ශපතයත් ඉන්කම්ප්‍රීට් කේමප් නං ලකුණු අඩු කළා බිදු අනිවාරෙන්ම දාලා තියන්දන මේ කේැ් එක නිර්මාණය කරත්ති එවගේම දැන් අපි මේ කාණ්ඩ ගත කිරීම නීතියක් තියෙනවා අපි කේම් එකක් කාණ්ඩ ගත කරද්දි අනිවාරෙන්ම අපි දෙකේ ගුණාකාරවලින් කා්ඩ ගත කරන්න ඕේ ි කාණ්ඩ ගත කරත්ති වැඩිමගේ ඉදර පල්ලෙ හට එඉන්න තමා කාණ්ඩ ගත කරන්න එක කියන්න මොකක්ද අපි දාසය අට හතර දෙක එක මකදතේ දාසය අට හතර දෙක එක මෙට මේ විදියට තමා අපි කාණ්ඩ ගත කරන්නේ එතකොට අපි මෙට මේ දෙක අපිට කාණ්ඩ ගත කරන්න පුළුවන් මෙට මේ විදිටයට කා ද අපට මෙතර දාසයක් නෑ අටක් නෑ හතරක් නෑ දෙකක් නෑ දෙකක් තියෙනවා එයින්ද අපි මේ දෙක රවුන් කරලා ගන්නවා එඳක මෙතන්න අපි බලමු මෙන්න මෙතද මේ දෙකටම පොද වෙනගේ මොකක්ද කියලා අප මෙතන අපි පාවිච්චි කරන්න මේ සුළු කිරීමේ දී මොකක් දම මේ දෙකටම පොදුවෙනගේඇතේ හොඳරට බලන්න මෙතනි ඒ වෙනස් වෙලා පින්දුව එකර මෙතන හැබැ මේ බිඳුව කියාගේ බිඳුවෙන් නිරූපණය කරන්න බීවල බා කියනාගේ එ අපි මේ ප්‍රකාශනය සුළු කොළොත් අපිට එන්නේ බීබා පැහදිරීද. අපි ද බල මේ ප්‍රකාශනය සුළු කරදදි අපි කොහමුද පාවිච්චි කරන්නේ අපි බූකග භූලයානු විච්චගනිතය මූලධර්ම තැන් අපිට තේරෙනවා අපි මෙතනද අප පොතුපාදේ ගත්තහොදේ බී බා එතර මෙතන ඒ බා Plus A මතක ඇති අපි A + A බා කියන්න පුතේ එකයි ඒම්බ.1 යම් කිසි පාදයක් එකෙන් ගුණ කළත් ඒ පාදීමයි එන්න බා ඒ නං තේරෙන ඇති අපි බෝලියන්ු සුළ කරන උත්තරේම අපිට පුළුවන් මේ කානු සිතිහම්ම භාවිතා කරලා පහසුවයෙන් සුළු කරගන්න ඒ න අප මේ පලවෙනි ගන්න පලන්න ගැටලුව මේ විට විසඳ ගම්ම කාන සිතියම් භවිතයෙන් විසඳ ගත්තා ඒවගේම අපි දක්ුණු ප්‍රසින්න කොලගේ පොතේ සටහන් කරගන්න මේ බූලියන් වයි දිියයට කොමද සුලු කරන්නේ කියලා. හරි එවන මේක. දැන් අපි තමත් ප්‍රකාශනයක් බලමු කොහොමද පාවිච්ි කරල සුලු කරන්න කියලා නැමතත් තා ප්‍රකාශනයක් කිය ආය අපි කියේන එක ඇඳගම් මෙත මෙතන ඒත මෙත බිදුවතන එක බිින්දුව එක තව ප්‍රකාශනයක් තිෙනවා එක් සමානයි ඒ බා එකතු කිරීම ඒබ දැන් අපි ලකුණු කරන්න බලමු මෙත නි ඩරූපනවෙන්නම කතපුත් ඒ බා මෙතන එතකටකද ඒබ බා කියන එක වොත් ඒ බී බා කියන්න බින්තුවේ නම් මෙතන එක ඒඒ මෙතනින් අගේනවා බී අනත් දෙකට අපි දැම්ම හොත බිඳෝ මොකල් අපේ නීතිය කාණ්ඩ ගත කරන්න ඕනේ කොමත අපි කාණ්ඩ ගත කරන්නේ දාසේ අට හතර දෙක එක එනම් මෙතරින් මේ එකේවත් දෙක අපි කාණ්ඩ ගත කරා දැන් අපි බලමු මේ කාණ්ඩයට පොතු වෙන්නේ මොකක්ද කියලා බීවලාගේ පොතේ වෙනස්සවෙලා තියෙන බිද්දුව එක වෙලා තිය ගේ මෙතන නත එහ මකාද සුළු කරපවා න්න උත්තරේ පැදිරීද තැ බලමු අප ඉග ගත්ත බූයන වීජ ගනිතය ුධන භාවිතා කරලම එක සුළු කරල කොමද වෙන්න කියලා ත මෙතන පොදු පදේබා තැ හෙමවා දැන් Aඒබා එකයි ඒව නම් මෙතන ඒ.1 ඒ කියන්නේ ඒමයි එන අපෙල්තර හරි ඊරඟට දැ අපි උදහන්න දෙකක් කතා කලා අපි තවත් උදාහනයක් පළමු මේ කාණ්ඩගත කිරීම කොහොමද කරන්න කියලා. මෙතනදී මම විශේෂ අවස්ථාවක් දෙනවා වෙන මේ විදියට මෙතන තියෙන X මෙතන ABCAB අපි සුපුරුදු පරිදි බිඳුව එක බිදුව එක.ම් දෙනා ප්‍රකාශනයක් අදුත් ප්‍රකාශනයක් එක් සමානයි ඒ බාබී බා එකතු කිරීම ඒ බාබී එකතු කිරීම ඒබී කියලා දැම් ප්‍රකාශන පද තුනක්කාවා ඒ නබ මේ සුපුරති පරිදි ලකුණු කරම ඒ බාබ බා එකයි ඒ බාබී එකයි ඒබී එකයි ඒතුකට අප බිඳුදා ැ අි ල මේ කොහොමද කාණ්ඩ ගත කරන්න කියලා. මොකත් අපේ නීතිය දාසය අට හතර දෙක. ඒවනම් අපි කාණ්ඩ ගත කිරීමේදී අපි කාණ්ඩ ගත කිරීම මේ විදිහෙන කරමු. මේක කාණ්ඩ ගත කලා. තැ මේ අිපුතේ තනම කාණ්ඩ ගත කරනවා ද මෙ දෙකම ගන්නවාද කියන්නේ අපි තේරුම් ගණ්ඩ ඕනේ. එහෙම නාම අපි අනිවාරයම මේකේ උපරීම අගයක් ලැබෙන පරිදි අපට මේක කාණ්ඩ ගත කිරීමක් කරන්න පුළුව. එක හොඳර මතකදේ ගන්න අප බැරිවෙලාකත් මේ එක වෙනම කාණ්ඩ ගත කොළොත් බාගට මැදහරියට සුලුවීමක් වෙන්නේ. එමනම් අපි කාණ්ඩගතවෙලා නොවී යම් කිසි අගයක් පැවතු නොහොන් අප මොකදද කරන්න ඕ මේ කාණ්ඩ ගත්ත කිරීම කරද්ද උපරිම ගණකයක්ව බ එකක්. උපරිම... දෙකේ ගුණාකාරයක් ලැබෙන පරිදි කා්ඩ ගත කරන්න වග බලාගන්න ඕනේ එහම උන්නේ නැත්තම් මේ සුළුවෙන්නෙ නෑ. එවන අපි මෙත න මෙන්න මේ දෙක මෙන්න මේ විදිහට කාණ්ඩ ගත කරන. උඩ දෙක එකක් විදිහක් ඊලකොටස අනිත් විදියට අපි කාණ්ඩ ගත කරා. එතට මෙන්න මේ කොටසට පොද වන්න මොකක්ද කියලා බලන්න. හොඳටම තේරණම් මේ දෙකට බීව ලාගේ විෙනස්සෙලා තියන්නේ. හැබැයි ඒ ලගේ? යි ඒ මෙතනාගේ බලන්න. මෙතන පුතේ වෙනස් වෙලා තියෙන්නේ මකක්ද බී වලාගේ නියතු වෙලා තියෙනවා. එනම් මෙතන මෙතනවි සුළු කරපම පිළියන්නේ මේ සුළු කිරීම එ සමානයි ඒ බා එකතු කිරීම. මේ කාණ්ඩ ගත්ත වෙලා ආවට පස්සෙ මකක්ද කරන්න මේ කාණ්ඩ. එකතු කිරීමකින් සමා සම්බන්ධ කරන්නේ දැඟි අපි ඉගන ගත්ත බෝලියයන වීජ ගණිතය සංකල්ප භාවිතා කරලා අපි මේක සුළ කරලා බලමු එතට මෙන්න මේ පාද දෙක මම ගන්නවා මොකක් දෙන්න ොේ උත්තරේ මෙතන ඒ බා පොදු පදේ B බා මෙතන උත්තරේ එන්නේ ABCAB හෙදන මෙතන B බා + b කියන්නේ එකයි අපි අනිවාරයම අපි නියම පාවිච්චි කර්දී මොකක්ද පාවිච්චි කරන්න ඕනේ අපි මේ පාවිච්චි කර නියමයන් මෙ මේ විදියට අපි සඳහන් කරගන්න ඕනේ මකද සඳහන් කන්න විවාාහගති වෙනම ලකුණ ොහම් වෙනවා මේ අපි භාවිතා කර නියමය දැක්කීමේදී එහෙම නම් මෙතනද අපි පාවිච්චි කරේ මකක්ද ඒ ඒ බා එකයි කියන සංකල්පේ ඒ නම් මෙතන ඉන්න මකක්ද බ.1 ය මෙතන තවනීමයක් තියෙනවා මකක්දඒ.1 කියන්නේ ඒමයි යම් කිසිපදයක් එකින් ගුණකරත් ඒ පදමයි එන්නේ එම ඒ බ.1 කියන්නේ ඒබ මෙතන මෙන්න මෙතනදී අපිට යම් කිසි මතක තියාගන්න ඕන කරුණක් තියෙනවා මං අතිශය වැදගත් කියලා ක ඇති කියර දුන්න විියුත් පඩ නියම කියලා ජාතියමං මේක මේ පස්සකින් ටියන්න මොකද මේක නැවත්ත නැවත අවධන්නේ කරන්නේ විවාාග ප්‍රශ්නපත්‍ර වදි ළමයි ගොඩාක් විවාග ප්‍රශ්වතය සකස්සනෙත් මේ විියුත් පන්න නීම භාවිතා කිරීම පිළිබඳම එක දිකට විවාාග ප්‍රශ්නපතව ඇවිල් ලතියෙන හැබැලාමයි ගොඩ දෙෙනෙක් මේකට උත්තර ලියනදී ගොඩක් පසු ගෑම ඉත්‍යයක් දක්න්නවා ඒද ියු් පණනයීමම නැවත අවදාන්නේය කරනවා අපි මේ පැට එක කොහොමද හොයාගන්න කියලා මේ පැත්තෙන් ලියන්නම් නවිිට මේ පාවි්ි කරන්න ඕන එක තමාඒඒ බාබ සමානයිඒ මේක පොඩ්ඩක් මේ රට හොයාගන්න පැහැදිල් කිරීම කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා උදාහන්නයක් කියනකද යම් කිසි පාදයක් තියෙනවා එකතු වෙනවා ඒ පද අනි පැත් මොකක්දද යම්කිසි පදයක් තියෙනවා එකතු වෙනවා අපි මේ මුල් පදේ අනි පැත් ඒ තිබ්බොත් ඒ බා ඒ බාතිබ්බොත් ඒ ඒක තව ඕන පදයක් ගුණවීමක් වෙනවා ගුණවීමක් වනාට පස්සේ එන්නේ අර මුල්පදේ අ ගුණවිච්ච පදය එකතු පඩපති මෙතන ඒ තියෙන මෙතන එක බාතියවා බී එහෙනමකක්ද මුල් පදෙයි මේ අනි පැත් ැහැලතිනන මුල් පදෙයි අගපද පැදිරිිද මේ තැව බලම ඒ විදිහට ඒ බා මොකක් දෙන්නේ මෙතන එන්නේ ඒ ඒබා නම් මේ මුල් පදේනවා ඒ තම එකක් කාව මේ විදියට ඒබා ඒ හමන එන්න මොකක්ද ඒ පා B ඒ බාල ඒබ මකක් දෙෙන්නේ ඒ බාල එම නං අපි බලමු මෙතන තියන්නේ ඒ බාල එනම් මේ පදය අනික් පස තියෙන්නේ ඒ නමකදපු යෙන්නේ ඒ බාල දැන් අපි බලමු කියම පිගා පුත්තරේ ඒකල් තවයි එනම් මෙ මේ විදියට තමාපි ගැටල් සුල කරගන්න විචල්ලයන් දෙකක් භාවිතා කිරීමේ හ එහමනම් මේ මේ සටහන් කරගන්න අපි ඊළඟට යනවා විචල්ලයන් තුනක් සහිත කානු සිතියම් ගැන හිෙනස්ට දැන් අපේ විචාල්ලැන්තුනක් සහිත කානු සිතයමටයන් අපි ඊට කලින් මතක් තියා ගණ්ඩඕන පැතිකත් කරුණක් තියනෙන වගේම මේක සිද්ධන්ත කොටසක් අපි මතක තියාගන්න ඕන කේමපක ලකුණු කිරීමේදී දැන් එක මෙගේ සල්ල ප්‍රකාශනයක්ට අපි විචාල්ලන් දෙෙක් සයිත කේමපයකෙන් සුළු කරගන්න පුළුවන් දැන් අප ඉන්න ඉන්න ගැටලු සංකීක වෙනවා එතුට අපි දැන ගන්න ඕන මේ කේම අප එක ලකුණු කරදදි අපි මනාද අපි සැලකල්ක මත්වීතු කරුණු කියන අපි වෙන මෙතන දී වැදගත් දෙෙන මේ සම්මතාආකාරයට ලිවීම කියලා මොකද පුතේ සම්මත ආකාරයට ලිවීම මොකද මේ සම්මතා ආකාරයට ලිවීම කියලා කියන්නේ මේ කේමඇපෙක අපි අගයන් ලකුණු කිරීමේදී වාරයම අපේ බෝලයන් ප්‍රකාශනය සම්මතාකාට ලිවීම වෙලා තියෙන්න්න වල එම නැතුව අපට මේ කියේ අප එක මේ ලකුණු කරන්න පේ එනම් අපි බලමු සම්මතා ආකාරයට ලියනව කියන්නේ මොකක්ද මේක මොකද්ද අරබුණ කියන එක තැන් අපි පුංචි ප්‍රකාශනයක් දීලා ම මේ සම්ම ආකාරයෙන් තියෙනවාවද නැද්ද කියලා බලන්න පුොළො උදාහරණයක් විදිහට මම මෙහෙම ප්‍රකාශනයක් දෙෙනවා ABC ABCබා දැ මේ අපි සම්මතාකාර ප්‍රකාශනයක් ලියත් අපි දැන ගන්න වනේ මේ මෙන්න මේටර්ම් මේක පදයක් ගතාම පාදයක් තුළ මේක විචාල්ලයන් කුමන හෝ ස්වරූපයන්නේ විචාල්ල සම්පූර්ණ කරන්නම අයත් වෙනවද කියලා මේකපුතේ සම්මතාකාරෙන් ලියලා තියන්නේ ඇයිඒ අද්‍රකාශයක් දල ගන්න පළාමකද මේ ඒ ති තියනවා හැබැ මේක ඒේ ා තියන කුමටෝ ස්වරුපෙන් විචල්ල තියනවා දෙවැනි ඒ අපි ගන්නවා මේ විදි A මෙතන සම්මතාකාරයක් තියන නෑ හේතුවමගත්ද මේ පදේ තියෙනවා මෙයාගේ ඒනෑ මෙයාගේ ඒ තිනවාගේ නෑ එම් මේක සම්මතාකාරයෙන් නෙමේ මෙයා සම්මතාකාරයෙන්ද ඒත් නෑ ඇයි මෙයාගේී නෑ මෙයාගේී නෑ ඔන්න ඕෝක අපි විසද ගණඩ ඕන කේමැ්පේ කළකුණ කරද එ යම් කිසි ප්‍රකාශනයක් දුන්නට පස්සට හැකිියාවතයෙන් මෙයා සම්මතාකාරයෙන් තියෙන්න්නේ නැද්ද කියලා ොකද සම්මතාකාරයෙන් තිීනවනන් තියන කොන් දේශය අපි පාවි්චිකන විචල්ලයන් හැම එකක්ම හැම පදේකරම කුමන හෝසවරූපයෙන් අන්තර්ගත වන්න මෙද පොඩි සටහනක් දාගම් මේ විදියට ලියාගන්න සම්මතාකාරයට ලිවීම කියලා ඉම සැබි මෙ පොඩි සටහනක් දාගම් භූලියනු ප්‍රකාශනයක් ූලියනු ප්‍රකාසනයක් සම්මත ආකාරයට සැකසූ විට සම්මත ආකාරයට සැකසූ විට සෑම පදයකම ප්‍රකාසනය සඳහන් විචල්ලයන් ප්‍රකාශනය සඳහන් විචල්ලයන් කුමන හෝ ස්වරූපයකින් කුමන හෝ ස්වරූපයකින් අන්තර්ගතව පැවතියතුය කුමන හෝස්වරෝපයකින් අන්තර්ගතව පැවතියතුය ප්‍රකාශන ලිය පාමණ මොකක්දවෙන් ඕොනේ අපි පාවිච්චි කරලා තියෙනන විචල්ලය දෙකක් හැමකේම මේ විචල්ල දෙක කුම හෝස්වරෝපයෙන් තියෙන්ුවන් ප්‍රකාශනය තිය න විචල්ලයන් තුනක් මේ තුන කොමුණ හෝස්වරෝපයෙන් තියෙන් විචලයන් හතරක් ති බොත් හතර කොමුණ හෝස්වරෝපයෙන් තියෙන්දන අපේ විශදසයේ අපි ප්‍රකාශන සුළු කරක්දේ ට පුංචි සීමාවක් තියෙනවා විචල්යන හතරක් දක්වා හද අප විචාල යන හතරක් දක්වා තමා අප ප්‍රකාශනවල අපි සුළුකිරම් කරන්න අන්තර්ජාලය ඔස්සේ පරිසරණක කානු සිතියම් මිරකේ මැපිංස් මෙගේ අපට විචාලන ගන වැඩි කරන විදිහයට සුළු කිරීම් කරනවා නමුත් අප උසය නිදශ සීමාවන්න විචල්ලයන හතරක් දක්වා තියන පූලයන ප්‍රකාශන පමණයි හරි ඒමනං මෙ අපි මේ අඳුනා ගැනීම හරි සම්මතාකාරය සම්මතාකාරය නොවේ සම්මතාකාරයෙන් නොවයි මේටිකත්පුතේ වෙනවෙනම ලියාකාන්න මේක සම්මතාකාරය තියනීමට අපි හරිද්දාගන්න සම්මතාකාරයෙන් නෝනේවට වැරදිලකුණුම අක්කරගන්න හමි බලමු සම්මතාකාරයට අපි ප්‍රකාශන ලියන් වටගම්මු හරි ලියන්න පොඩි අනුවාර්ථකාවක් ූලයානු ප්‍රකාශන සම්මතාකාරයට සැකසීම ූලියන් ප්‍රකාශන සම්මතාකාරයට සැකසීම ැ අපි ගම්ම මේ විදි ස ප්‍රශයඒ ඒ बබ ද මොකද මේ මේ බී අන්තර් ගත කරන්න ඕනේ හැබැ මේ ප්‍රකාශනයට වෙනසක්වින් ටත් බ තැන් අපි දන්නවා ඒ ඒ බා කියන්නේ මක එකයි මේක දන්නවා මට පුළුවන්න්නේද මෙයා එකින් වැඩි කරන්න ගැටලුවක් නෑ ප්‍රකාශනටුවෙන සක්කනෑ මොකක්ද හේතුව ඒ ඒ බා කියන්නේ යි එනම් මට පුළුවන් මෙතන ඒ. පාච්චි කරන්න මෙතන .1න් කියන ප්‍රකාශනය පාවිච්චි කරන්න පුළො එතකොට මේ ඉන්න ඒලගේ ඒ විදිහට මයි මෙතනඒ බ විදියට තියෙනවා හදර තේරු ගන්න මේ මෙතන ඊට බස් මම කරනවා ඒ ඒ බා කියන්නේ එකයි ඒ වගේම කියන්නත් ඒමයි මෙන්න මේ ප්‍රකාශන ම මෙතන ඒ වෙනුවට B බාධන පුළුවන්ද බැහිද මෙතරම බා මෙතන මේ ප්‍රකාශනඒබා විදිටම තිය හොදල තේරුම් ගන්න යම් කිසි ප්‍රකාශනයක් එකින් වැඩි කළොත්ඒ පදේමයන්නේ එක තියෙන එත මෙත නැතිවි මේ පදිී නැති අගේ මෙතන්න බා කියන එකට සමානයි මුද්දට තේරුගන්න තර අපිට පුොළුවන් මේ ප්‍රකාශන සුලු කරන්න තරම කදන්නේ ඒඒබා ඒබා මෙතන මෙන්න මේ ප්‍රකාශන දෙක බලන්න පුතේ සමානු ප්‍රකාශන දෙකක් ඇවෙල්ලා තියන්නේ ඒ ඒ කියන්නමකන්න ඒමයි එනම් මේ ප්‍රකාශයයට විිනිසක් ඉන්නේබ මෙ මේ විදි අපට ප්‍රකාශනය සකස් කරගන්න බොල ප රන්නට ැකයක් හැතන්න පුලන් ඉන්න මේදක හරිද කියලා ඒ වනේ අම අයිට ලම හිතන්ඩන මෙමකුත් දීල ෙනවා පිට මෙ මේකුත් දීලතිය බැලු වල්මට හරිද කියලා අපට ගැටලවා නේද අපට මේ සලු කල්ලබල අන්නති ඒ ලඒබීබා අපේ ප්‍රකාශනය මෙතනඒ වගේ ඒ නම්මකක්දෙන්නේ මෙතන මකත තියන්නේඒ මංගත පොදු පදේඩට එක එක මේක වැඩි වුණා මෙතන එක පැහැදිලීද මට හිතන ටික පැදිලි මදි වගේ ගොලටවෙෙන පාට පාච්චි කරන්නක මෙතන මෙතන තියෙන්ෙන පොතේඒබ ගන ප්‍රකාශන යම් කිසි පදයක් තියෙනවා ඒ පදේමතියලා තපාදයක් ඇල්ල තින එක බවුනාර් ප්‍රශයෙන්නෑ මෙතන මේකම් පදේ තම මෙතන ඇවිල්ල තියන්නේ එනම්ඒ එහනම් මෙතනත් එම් මොකක් අපි මේ කරේ සම් මේ අප මේ ප්‍රකාශනය අපි ගත්තමකටද සම්වතාකාරයට හැබැ මේ ප්‍රකාශනයට අපි මැදදි කරපු වෙනස්කම් වලින් මෙ අන්තිමගේට මොකොක්කත් වෙනසක් වෙලා තිය නොද නෑ. අන්න එහෙමයි අපි සමීකන්නේ කානු සිය ලකුණු කරන්න ඕන විදිට හදාගන්නවා. හැබැ ලකුණු කරන්න ඕන විදිට හදාගත්තට පස්සේ. මේ මුල්ස් ප්‍රකාශනයේ මේ අග ප්‍රකාශනයේ ප්‍රකාශන දෙක වෙනස්ෙන්ට බෑ. එක තමා නීතිය. දැන් අපිට මේකාා අපිට පුළුවන් කානෝ සිතියමක ලකුණු කරන්න. එද අපි බලමු කොහොද මේක ලකුණු කරන්න කියලා. විචල්ලයන් දෙකයිනි එද කාන සිතීමේ ලකුණු කරද විචල්ලයන් දෙකයි එම් මෙත මෙතන මෙතන බිදුව මෙතන එක බින්දුව එකඒ අපි ලකුණු කලා මෙතනඒ බා ලකුණු කලා මෙතන දැම්මතකද අපි කොහමඳ කාණ්ඩ ගතකර මේ විදියට එතකමොකද සුු රේ දගය ඒ මෙහමත්තේ මෙයාගෙන ුත්තේ මෙයාගෙනුත්තේ හරි මේක සටහන් කරගති හුත්තට හිත වින් මේ කොට ස්ටික සටහන් කරගන්න වඩා හොඳයි පාටවාර්ග කීපයක් පාවිච්චිකනොත් මේක නැමත බලදද මේක තේරුම් යනවා එඉන්න මේක සටහන් කරග අද්දී පාට කීපයක් පාාව විතා කරලා මතකද හිටින විඩිහට සටහන් කරගන්න. දැන් අපි මේ කතා කළේ විචල්ලයන් දෙකක් සහිතව අපි කොහොඳ සම්මතාකාරයට එන්න කියලා. තැන් අප ඊලකට කතා කරන්න බලාාපොරොත්යෙනවා විචලන් තුනක් සහිතව කොහොමද මේ කානු සිතියමක් ඉන්න කියලා. අපි එවැනි ප්‍රකාශනයකුත් අපි සුළු කරගමු අපේ මේ කානු සිතියම් ඉදිරියේද අපි බලමු දැම් මෙතන? ොද ඒගේ ප්‍රකාශනයක් සුලු කර ගන්න කියලා මෙතන තියෙනවා ඒ මෙතන තියෙනවා බ දැ මෙතන විචාල්ලයක් කිය ඕනද ොතේ මෙතන විචාලය ඒී තිෙන මෙතන තිය මෙයාගේ සීනය මෙයාගේ න හැබයි අපි මේ ප්‍රකාශනය සම්මතා කරලිය ගත්තර පස්සේ මොල් ප්‍රකාශනය වෙනස්සෙන්ඩ ඒමන අපි ඉස්සල්ල විදිහටම අපි බලමු මොකද අපි කරන්න කිය ඒ1 කියන්න පතේ ඒමයි ප්‍රකාශනය එ අපිට ප්‍රශ්නයක් නෑනේ ABCAB එකං වැඩි කලාට ප්‍රශ්නයක් තිය හද නෑන B බා එකින් වැඩි කලා එඩම් මෙතන ගැටලොක් නෑ ඒම නම් මම මේ එක වෙනුවට මොකද දාන්නෙලා දැ බලමු නැති විචල්ලය අපිමිතට දාගන්නවා මොකද දාන්නේ මෙගේ අනිත් ප්‍රකාශනය එත්තුලියන්නම් Aඒ බා කියන්නේ එකයි තිවිචල්ල අපට ප්‍රශ්නයක් නෑ කිසිීම ගැටලවක් නෑ C මෙතර පාට දෙකක් පාචි කරන්න C මෙතබ එ නැතිඒ වරහ ඉවත් කරමුු ABC ABCබ මෙතන ප්‍රකාශන මුට ලියගන්නේ ABCබ A. දැන් අපිට හැකේ අවක්තියනෝ සමාන පදීවත් කිරමෙයි. A + C කියන්නපු තේ මයි. A, 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 e na, A B, C කියන්න ඒමයි. එනම් මෙතන තියන ABCABබ මෙතන තියෙනබ කිසිීම ගැටලවන්නේ ABCBC + අපි මේ දෙන්න වෙනුවට, පදේ නිසා අපට පාවිච්චි කරන්න පුළුවන් ඒී සී බා ඒ බාබී සීබා මෙන්න සම්මතාකාරෙන් කිවා තැම් බලන්න මේ හැම පදේකම මොකද තියන්නේ මේ විචාල්ලයන් තුනම කුමන හෝස්වරූපයෙන් අන්තර්ගත වෙලා තිෙනු ඔච්චරයි මෙතර තේරු ගන්න තියන සම්මතාකාරය ලිවීම අපි අපේ දෙවැනි සම්මතාකාරද මේ විචාලයන් තුනක් සයිත සම්මතාකාරයට ලිවීම ජනගන්න නේ මොද අපේ මුලිම පරිීක්ෂ කරන්න ඕනේ කානු සිතයමක ලකුණු කර අධි මේ ප්‍රකාශනය සම්මතාකාරය ලී විලා හෙනවාද කියලා ම් අපි තවත් ගැටලොක්සගම්මු එ සමානයි ඒබා බ මොකද මෙතර විචාල්ලය අන්තියෙන්නේ ඒ තින බී නීතියන නැයි මේ පදලෝ ඒටික නෑ ඒනමකද අපි කරන්නේ ීම කැටලුවන්නේ අප.1 නොලින් ි කන්නාද එතට වැඩි කරද්දි අපි මෙතන ලියාගන්නවා ඒබ.1.බ. දැන් අපි මෙ දකුණු පස්සේම හැම විටම සඳහන් කරන්න විභාගෙදී අපි මේ නියම භාවිතය පිළිබඳ අනිවාරම සඳහන් කරන්නනේ විවාහගේ නැත්තතා විාග පශපත්වයේේදී අපි ලකුණු දෙද්ද ලකුණ කීපයක් අඩු කරන අපි නීම භාවිතා නොකරීම සම්බන්ධ. පස ගිවා ප්‍රශ්පත්ව හැමයි දීම අපි ලකුණු දීම පටි පාඩිය ගැ සැලකිිම ත්‍රෙද්දී ලකුණු දීම පට මාගස්කීමක කියන නොගොල්ලො මකිස්කීම එකේදී මේ නියම දකුණු පසින් සඳහන් කරට භාවිතා කර නියම භාවිතා කරට වෙනම ලකුණු හිවෙනවා. එහින්න? අපි භාවිතා කර නියමය අපි පුරුදුතුෙන්ඩ වනේ අනිවාර්යම දකුණු පසි සඳහන් කරන්න මොකද මේකට විභාග ප්‍රශ් පත්ත්‍රයේදී ලකුණු හිමෙනවා. අවධානය කරා මොකද මම මේ කරන පාඩන් කොටස මේ මෙවර අපසසස් පෙරල් ලියන ළමයින්ටත් ගොඩක් පහසුවක් වෙනවා මොක දම් අද රජානාප්‍රශ ප්‍රශ්නයකුත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොකද මේකට බලාගෙනින් මෙවර අපසුල් සස් වල ඉන්න ළමයිටත් මේ කොටස යම් කිසි හෝ උපකාරයක් වෙන්න හරි එෙන මෙතන අපි මේ එක තියෙනවා අපි දැම් මොකක්ද කරන්නේ AාB මෙතනපුතේ C + C නැතිපදේ දැ මෙතන තියවා ABCBC නැතිපාදේ මකක්දපති A + Aබ මෙතන A, A Cබ නැතිපදේ B හිද අපි මෙතනබා දැම් දැ මේ විදිහට වරහන් ඉවත් කරන්න ඒ ABC දැන් අපි හොන සමානපද ඒ බBC මෙතන එකක් තියෙනවා නේද නපේ පලවෙෙන ක ලිවවා දෙවන කළ අඩවනද හේතුවඒ ඒ කියන්න පුතේ ඒම තමයි නැවතල අන්ඩ වන න එනම් ඒ බාBC බ ඒබ බය එකක්ති හොඳම නෑ ඒ එකක් තියනවාද නෑ මෙයා හිටිය මුලද ඊඟට අපි බලනවා බාතියනහොද නෑ ඒ බාසීබා ඒත් නෑ ලිව්වා පදටික ආවා සම්මතාකාල දැ අප විචල්ලයන් තුනක් සහිත කානුසිතයම කොහොමද වෙන්නේ ඒ කොහොමද පපුූලික අක්පපුති නිර්වාමාණය කරගන්න කියලා. මෙතනම් සම්බතාකාරය දැන් යම්කිසිය ආබෝධයක්න්න නැති අපි දැම් බලමු විචාල්‍යයන් තුනක් සහිත කානෝ සිතයම් කොහොම අප නිරූපණය කරගන්න කියලා විච්චාල්ලියයන් තුනක් සහිත. ආනෝ සිතිියහවැම ඌපසටා නිර්මාණය කරදි ක්‍රම දෙකක් අපි නිර්මාණය කරගන්න පුළුවන් අපිි දිට ඇඳගම්ම mi eka akarya. මේ කානු සිතීම නිරූපණයම කරන්න පොලොුවන් අනිත්තා කාරය මෙයා කාරත් දෙකින් එකක් භාවිතා කරන්න පොළුවන් එන බේ විදියට යදගන්නවා තැන් බලම අප මේ කොහොමද ලක්ුණු කරන්න කියලා මෙතන අරස්ුපුරුදු පරිදිෙක්ස් මෙතන පද දෙකක් අපි පාච්චි කරනවා මෙතන තනිපාදයයි මොකද හේතුව මෙතන තුනක් විචාලයන් තුනක් සහිත කානු සිටියම් මෙතන අපි ලකුණු කරදපුතේ බින්දයි බිද බිදයි එක එකයි එක එකයි බිද ඇයිඒ මෙතන මාරවීමක් එනවා කානු සිටියම් ද අපි දැන්න කණ්ඩෝනෑ මේ එක කොටුවකින් තවත් කොටුවකට යද්දී වෙනස් සෙන්ඩ පුළුවන් එක අගේ ප්‍රරාශයක් විතරයි එක කොටසකාගයක් විතරයි වෙනස්සෙන් එක නීතියක් එක බවුවන් ප්‍රශපත්තරය එකත් ඇවිල්ලති නො නිවැරදිී කානු සිතියම් ආකෘතිය තෝරන්න කියලා එත හොඳට මතක තියාගන්න එක අගේයක් තමා වෙනස්ස මේ කොටුවකින් අතිෙන බිඳදුව බිඳද බිඳවා එක එක ඒක එකයි බිින්දුව මේකඉන්නේ බින්දුවයි එ මෙතනි ලක්ුණු කර්දී ඒබා बීබීබා ඒබාී මෙත මේ පොට ලියන්න්න තමා ඒබාීබ ඒබාී ඒ ඒබ මෙතන සීබා එ මෙතනමකදන්නේ ඒීීබා මෙත ඒබා මෙතනන්නේ ඒබාබා ඒවා මේ පෝලියඒඒ Bබා මේ විදියට අපිට නම් කරගණ්ඩ පොළවා ය බලවාන පැත්තරයම්. මෙතන දී මේ විදිරනඒක සකස් කරගන්න පුළුවන් එඒ මෙතන බීසී පුතේ එම් මෙතන බින්ඳුව මෙතන එක මෙතනවෙ ඒබා මෙතන ඒ බින්දුව බිදුව බින්දුව එක එ එක එක බිද ොතන මතකතියාගන්න එම් මෙතනීබාබීබා BCී එනගුත්තර එන්නේ ඒවාීීබා ඒීී ඒවාීී ඒා ඒවාBC ABC මෙතන ඒවාාීබා ඒ මෙන මේ ආකාර දෙ එකක් අප පාවි්චි කරන්න පුළුවන් අපි කානු සිතයම් සුළු කරද්දී මේ ආකර දෙකම සටහන් කරගන්න හොදදට තේරුම් අරන් මේ කොහොමද වෙන්න කියලා තර්කානකොල හිතමින් රප සටහන් නිර්වාණයහි කරගන්න පොතේ ලිය අබ්දී තේරුම් අරගෙනම ලියගන්න මේ කොල්ස දැන් අපි මේ විචාල් නැන්තුනක් සහිත කානු සිතයම් භාවිතා කරලා ප්‍රකාශන කීපයක් සුළු කරලා අප ප්‍රායෝගික මේ සන්ස සංවේදක ගැටලුවකටය එන්දා මොලීමම අපි සුළු කිරීමම් කහිපයක් කරලා බලමු අපි කොහොද මේක කරන්න අපි කොහොද මේකින් අපි සුළු කිරීම කරන්න කිය බලමු මං පොඩි ප්‍රකාශනය කීපයක් දෙන්නම් ම මෙතන කේමැ්ෙහික පුංචදාළ ආකෘතියක් ඇඳලා පෙන්න්නම් නැ මේ විදියට මෙතනදී මෙත x මෙතනAB පතන කොහොඳ ලියන්න බිදුව බිඳුව බිඳුව එක බිඳුව මෙතර බින්දුව එකක්ල තැමන් ප්‍රකාශනයක් දෙෙනපුතේ X තමානයි ඒබා Bීබාබා Ba, b, c ba, a, b, C මගත प्र්‍රකාශන ඒ C ba. Ba, b, ba, C ba, a, ba, b, C ැි මේ ලකුණ කරමු ඒබා කියන්න මේ ඒसीඒ C, ba, a, b, c, ba, a, b, c ABC මෙතනබ හිතල ටික බිදු කාණ්ඩ ගත කිරීම නීතිය කිව්වා මොකදද නීතිය වැටම දෙකේ ගුණාකාරගේ ඉන්දල පල්ලයාට එන්නවල මොකක් දෙන්න ඕන දාසේ අට හතර දෙක එක එ මේ හතර අපිට කාණ්ඩ ගත කරන්න පුළුව ඩගත කලා මේ හතරටම පොදු වෙන්නමකන්ද සීවලපා ඒව නස්සෙලා බීත්ම නස්ලා සුල්ලු කරපු හම ඉන්න සී පාන කොච්චර් ලේසිද කියලා. ැ ඒ වනාට අපි අයිටී කරන ළමයි විදිහට අපි මේක එක පාර පිළිගණ්ඩ හොදනෑ සුළු කරලත් බලපු එ එ අපි මෙතන සුළු කරන්න බලවු මෙතන තියෙනවා ඒවාාවාබ ම මේ ප්‍රකාශනයේ ගන්නා ම මේ ප්‍රකාශන දෙක ගන්න මෙතන පොදු ප්‍රකාශනය ගත්තාම ඒවාා Cබබා b ba, මෙර ප්‍ර්ස ගත්තාමඒබ මොකද අපේ නියමඒ ඒබ මෙත අනිවාරයම සටාන් කරන්න ම කිවවා මොකද විභාග ප්‍රශ පතේ ද අනිවාරයම මේ කොටසල් ලක්ුණු හම්බෙන එනම් මෙතන අපි දකුණු පසින් අපි භාවිතා කළ නීමේ සඳහන් කරන්න ඕනි එනම් මෙතන අපි ලියනවා ඒ වාබ.1 මෙතන .1 මොකද දබේ ප්‍රකාශනය.1 කියන්නේ ඒමයි ඒනම් මට ලියන්න පුළුවන් ඒ බබ මෙතන පොදු පදේ ගත්ත පොතේ Cඒබ එකයි.ඒන බූලියනු මුල්දැන භාවිතා කන්න සුල්ු කිරීම අපිට කානු සිතියේම ාවිතා කරමින් පහසුවෙන් සළුකරන්ට පොෝ. Deng api tawat ke dulu ke dia. Nah, tetapi kini memang pegang ke X, A, B, C. ප්‍රකාශනය දෙන්න ම අටිලයන්න එක් සමානයි ඒබාබීබාලන් ඒීබා ඒවාබී ඒවා මේ ප්‍රකාශනය කම පගේ ලකුණු කරන්නවන්න ඒවාවාී බානම් මෙතන ලකුණු කළා ඒවා ඒාබ ඒබා මතක තියාගන්න මෙතන බිදු දාන්නම ඕනේ ඇයියේඒ පාරි විභාග පශ්නමත්‍රේදත් බින්දු සමහර ළමයි නොදාතිබ්පා මාකිකීම් එක මේ බිදුුවරට ඉන්කම්පලීට් කේමප්ස් කියලා ලකුණු අඩ කිරමක් සිද්ධ කලා එනේමප් එක අපි ප්‍රකාශන සුළු කරත්්දී අපි මේටික විතරක් ගැන හිතලා ගාන හතැන් පේ සම්පූර්ණ කම් එක තියන්න ඕන එතර බිදු සටහන් කරලා තියෙන් ඕන මේ රල් ලකුණු වඩු කිරීමක් කලා ඉන්කම්පිට් කමක් ඩ කියලා වෙනම සඳහන් කරලා මේ අංග සම්පූර්ණ නෝව කානෝ සිතියම කියලා ලකුණ වඩු කිරීමක් සිද්ධ කරා එනි ලු මෙතන කාණ්ඩ ගත්ත කිරීම කරන්න කොහොමද කියලා අර විදිහටම අපි මේ හතර මේ විදිරපුතේ කාණ්ඩගත්ත කරන්න පුළුව මෙතැති පොඩක් සැලකිලිමත්තෙන් ඩොන අපි කොහොමද මෙතනද පොතුපදේ හොයා ගන්න කියලා දැ මෙතැනදි සී වෙනස්සෙලා නෙම මේ හතරටම හැබයි ඒ ල බාක වි දිහටම තියෙනවා හැබැ බ වෙනස්සෙලා ී බාබී එ මේක සුළු කරපා මොකක් කියෙනවා ඇත්ද මොකක් දෙන්නේ ඒ බා පැහැදිීද ාවාබ මෙතන තියෙන්නේ ඒවාා මෙන මේ හතරටම පොතු වෙන්නේ ඒවා කියන කිය දැන් අප භූලයානු ප්‍රකාශනයෙන් අපි බලමු ඒ එකේ නවද කියලා එනම් මෙතන අප මෙන මේ පද දෙක ගන්නවා පඩ මේ පද දෙක ගන්න පුොලු මේක සුළු කළොත් බ මෙතන ට පදේ ඒබබ අනිවාරය මෙතන පත සඳහන් කරන්න ඕන එහෙම සටහන් නොකළත් විභාගදිී ලකුණු අඩුවෙනෝඒ ඒ බා කියන්න පොතේ එකයි A.1 කියන්න ඒමයි මං එක එක පාරිී සුළු කරනවා එනම් මෙදැන අපිල්ලියන්න පුළලන් ඒ ාබා මෙතන එකයි එකින් අඩි වුණොත් මේකමයි ඒබා උත්තරේ ගතා පොදු පදේරයට ඒ Cබා C එක න එකයි එක එක වැඩිවුණා ඒ බාමයි දැම්පේ නොවද කානු සිතයම් භාවිතා කරල්ලා අපිට ප්‍රකාශන ඉතාම්ස් පහසුවෙන් සු කරන්න පු ැ අපි තවත් කැටවුලොක්ටය ABC බිින්දුව බිදුව බිින්දුව එක බින්දුව පින්දුව එක දෙන්න ප්‍රකාශනයා එක් සමානයි ඒවාා ඒ ඒ මේ ප්‍රකාශනය අපි ලකුණු කරමු ඒවාාා මෙතන ඒාා මෙතන ඒා බා මෙතන ඒබී බාසී මෙතන එතරටිකට පින්ක තැම් මේ කාණ්ඩ ගත කරද මෙහෙමද කාණ්ඩ ගත කරන්නේ ප්‍රශ්නයක් මෙතනති කා්ඩ ගත කරන්දී අපි පාවිච්චි කරනවා මෙන මේ විදිහයට අපිට මේ කේම් එක නමලා කාණ්ඩ ගත කරන්න පුළුවගතමතේ මෙ දෙපැත්තම රං කාණ්ඩ ගත කරන්න පුළුව එද මේක ස ඉස්සල්ලාගේ චේදනය වීමක් ති බොත් චේදනයවීමේදී උපරිම ලෙස ගණක ලැබෙන සට ඉදිර කාණ්ඩ ගත කරන්න පුළා වගේ මේ දෙපැත්ත මේ විදිට කා්ඩගත කරන්න පොළො දැවල් බල්ලා මේ ටල්කටම පොදුවන්න මොකව්ද කියලා. සී පොද වෙනවාද බිඳුව එකනෑ ඒ බා වෙනස්සෙලා පින්දු අයකයි මෙතන මේක වෙනස්සෙලා එනම් මේ හතරටම පොදුවන්න මකත්ත දැන් අපි සුළු කරලා බලමු ඒක එහෙමද කියලා මෙතන ගත්තාඒබා ම මේ පද දෙක ගත්තාඒාබා Cබා + C මෙතන ගත්තා A Cබා + C ම මෙතන ලියන්නෑ ප්‍රකාශනය අපි තම ගානක් කදන්න තියෙන හින්දා මෙතන අපි ලියා ගත්ත ාබා එක හින්දා මෙතන A Bබා පොතුපත ගතාපතේ ීබා ඒවාා ලන්සේ මෙතන එකයි එන උත්තරේ බී බ එන අප කියම පෙන් ගත් උත්තර ර දැන් අපි මේවැත කේමපසල ප්‍රශ්න සාකච්ඡා කරන දැන් අපි ඊරඟට මේක අපි කොහොමද රචනා පශ්්‍රයක දී අපේ මංකිව විදිහටම පලින්ල් ප්‍රශ්පටයේදී මේක අනිවාර් ප්‍රශ්නයක්යෙනවානි මේක දෙදස් දහනම ළමයිනොත් නරබෙනවා අපි දැන් විසි එකේ ළමයින්ටයි දහනම ළමයින්ටයි හැමෝට ප්‍රෝජනවත් වෙනවා විභාග ප්‍රශ්න පත්්‍රයකට මේ ප්‍රශ්නයක් කොම සැකස්වෙන්නේ මේකට අපි මේ කොහමද මෙ භාවිතා කලා උත්තර ලියන්න කියලා ලකුණු පහළවක්කම න අපි දැ බලමු ප්‍රායෝගිකව මේක මොන වගේ භාවිතයද තියන කියලා ද උදාහන්නයක් දිට ම මේ වගේ පුංචි ගාන උදාහන්නයක් අපි ඇදගම් මේ වගේ खाනුවක් තින කනුුවේ දාලා තියෙනවා බල්ප එක. බල්බ එක අපි ගන්නවා එක් කියලා. මකද තියන්නේ මේ කනුවක් තියෙනවා මේ කනුවි තියෙනවා Xක් කියලා බල්බ්ල එක. මෙත නිමන්හෙම නිරූපණයක් කරනවා. බල්බ දැල්වීම. ලොජිකල් එක තාර්කිික එක නොදැල්වීම පින්දවා ද මෙතනදී මෙ මේ වගේ ගැටලු තමා ඉන්නේ මොකද සිද්ධාන්ත කොටසාපි කොහොමද ප්‍රාවික භාවිතා කරන්නේ පංකිවා අප ඉදිරියට ක්‍රම ේකන ශිල්පය පිළිබඳු ලොකු දැනුම් කොටසක් අවශ්‍ය වෙනවා. අපි පුරුතු වෙන වන මේ ප්‍රායෝගක කොහොමොද අප ප්‍රශ්න නිරහ කරණ කරන්න අපි කොහොමද පරිගණ කාශිත මෙවල පවිතා කරන්න කියිය එ අපි මේ සෙස පෝගැමි ඉදිරිටඒ කොටසේ දෙනවා ඒ වගේම අපි අනිවාන විාහගේ ප්‍රශ්පත්ති මේ කොටසට උත්තර ලියාන්ම වෙනවා එන මෙට මෙතන බාල්බේ දැල්ලීම එක නොදැල්ලීම බින්ඳුව. ඊළඟට මම මෙතන අදිම් මෙ මේ විදි උපාක අපි මේකට කියනවා ස්විච්ච එක නැත්තං අදවරු සුජය මනව ච්ච එකක් මේ අති ශචය මගින් අපිට පුළන් මේ පද්ධදිය ක්‍රියාත්මක කරන්න ගැන බල්බ එක දදාණන්න ලා ච්චක දාපා බල්බ එක පත්ව ව ක්‍රියාත්මක කිරීම ක්‍රියාත්මක කිරීම තාර්චික එක නොකිරීම බදුව සිච්චක දානව කියන්න එක දා නැතු ඉන්නවා කියන්න බින්දුව අමතර මෙයාට තියෙනවා ආලෝක සංවේදකයා මකදපොතේ ආලෝක සංවේදක මේ ආලෝක සංවේදකින් වෙන්නේ පරිසරය ආලෝකතත්ත්වය සංවේදනය කරනු ආලෝක තත්ත්වය ප්‍රසස්ථ මට්ටමක තියෙනවන තාර්කිික එක ප්‍රසස්ථ මට්ටමක නොවීම තාර්කිික බින්ඳවා එකන හොඳට ලයිට් තියෙනවනම් තාර්ික එකන ආලෝකය තියෙනවන දැකලිකට මැච් බල්නි ිවැටල දකල් ඇති මේ බල්ප ොටෝ වැඩිකරි වැඩ කන්නමකද. අපේ ආලෝක තත්වය ග්‍රවන්් එක අඩ වනාාම ඒ බල්ප ටිකයි සේරම එක පාරපත් වෙන්නේ ඒ ආලෝක මටම ප්‍රශස්ත මටමටේනුවන්න බල්ප කීපයක් දැල්ලනවා. අඳුර වැඩිඉන්න වැඩිඉන්න වැඩ දැල්ලෙන බල් ප්‍රමාණය වැඩි. ඒ වනම් මෙතන ප්‍රශස්ත එකන ආලෝකය ප්‍රමාණවත්. මෙතන ආලෝකය ප්‍රමාණමත් වෙන්නේ? නෑ. එතට සංවේදකයක් දලතියන සංස එකක්. අපි තවත් එකක් බලමු. ඊළඟට තව එකක් තියෙන මෙතන කාලගනකය කාලගනකය ටයිම එකක් ඔන් කරලා තිය. මේ කාලගණකය ක්‍රියාත්මක වීම, ක්‍රියාත්මක නොවීම බිදවා මෙතන මේ පදවලට විචල්ල මේ නම් කරලා තියනවා. ඒ මෙ බී මෙ අසී මේ රූපසරාන ඇඳගන්න ඇදගත්තට පස්ස මම මේකට අදාල ප්‍රශ්්‍ර කොටස දෙන්නම් එක තේරුම්ග අලගෙන පොඩක් ඇද කන්නක අපි සටහන් කරගම්ම ව බෙ විදිර පස්න ලයාගන්න සවසහයට සවසහයට විදුලි කම්කරුවකු විසින් සවසහයට විදුරිි කම්කරුවක විසින් අතතිරු සිචය ක්‍රියාත්මක කර අතතිවරු සිචය ක්‍රියාත්මක කර බාල්බේ දල්වයි ඔහු උදේසන හයට අත්තිරු සුචය අක්්‍රිය කොට අත්ර සුචය අක්්‍රිය කොට බල්බය නිවා දමයි. බල්බය නිවා දමයි. හවසහයට සිච්චක දානෝ. උදේහයට ඕෆ් කරල බල්බග නිමෙනවා. ඊළඟට ලියගන්න. කාල ගණකය ක්‍රියාත්මක වන්නේ කාලගණකය ක්‍රියාත්මක වන්නේ උදෑසන හයේ සිට උදෑසන හයිසිට පස්වරු පස්වරු හයදක්වාය කාල් කණක ක්‍රියාත්මක වන්නේ උදෑසෙන හ පස්වරු හයදක්වාය මෙත අපි සටහන් කරලා කාලගණක ක්‍රාත්මකින් තාර්කිකික නොයිම බින්දව කියලා. ඊ ළඟට ලියගන්න. ආලෝක සංවේදකය මගින් ආලෝක සංවේදකය මගින් පරිසර පරිසර ආලෝක තත්වය ආලෝක තත්වය අනාවරණය කරයි. පරිසරි ආලෝක තත්වය අනාවරණය කරයි. ආලෝකතත්වය ප්‍රසස්ථ මට්ටමක පැවතීම ආලෝකතත්වය ප්‍රසස්ත මට්ටමක පැවතීම තාර්කිික එක වනාතර, ප්‍රසස්ථ මට්ටමක නොපැවතීම තාාර්කිික බිඳුව වේ. ප්‍රසස්ථ මට්ටමක නොපැ තාර්ික බිඳුව වේ. කාලගණක ක්‍රියාත්මක වන මොහොතේ. පරිසරයේ ආලෝකතත්වය පරිසරයේ ආලෝක තත්වය ප්‍රසස්ත මට්ටමක ප්‍රසස්ත මට්ටමක නොපැවති විට බල්බේ ස්වංක්‍රීිය දැල්වේ. බල්බය ස්වංක්‍රිය දැල්වේ. යා ගන්නඩ අපි ප්‍රශ්නම් ප්‍රශ්නයම මේ රජානා ප්‍රශ්නය ොඩට ගන්න මේ රජනා පශසය කොටසෙන් කොට අපි යම්මොකද හේතුව එක පාර අපි කන්ද දැකෝ තමාරී කන්ද අපි හිමීට පොඩ්ඩයක් පලනිි මීත්‍රේ අපිය ඒදැඟ මීටේය ඕහෝම අද අපි නොදැනවත්ම කන්ද ගොඩට ගොඩවෙලා තිය එ මේ අමාරු කියලා හිදන්නපා අපි මේ පලනි මෙම කොටස්පිවරින් පිවරයම් කියයන රෝමිලක්කංක එ බල්බය දැල්වීමට අදාළ බල්බය දැල්වීමට අදාළ සත්‍යතා වගුව නිර්මාණය කරන්න මේක රෝමි ලක්කංක එක පලෙන් ප්‍රශ් බල්බය දැල්වීමට අදාළ සත්‍යතා වගුව නිර්මාණය කරන්න බලමු කොම දි නිර්මාණය කරද්දී අප මෙතර පාමච්ි කරම විචාලයන් කියාතිනාද පොතේ ඒ මොලින්ම කලා මේ ආධාන රටා ලිවීම දෙකේ එන්වැනි බලය බෙදීමත් දෙ විචාලයන් තුනයි දෙකේ තුන අටයි අට බෙදීමක හතරයි බිඳු හතරයි එකේ අතරයි ඊලගේ එක බාග බිදු දෙයි එකේ දෙයි ම මේ විදිහර ලියන්නා බිඳු තුන හතර පහ හ හත හොඳ ටි තේරුම් ගඩ වන සකස්කර ිට ර වාංකි විදර බිදුු හතරයියටට එකේ හතරයි බිු देखයි කේයි බිंदු देखයියඒේයි ින්ු එකයි බිරයි බිंदුව එකයි ඒ විදියට මේ විදිහයට පැහැදිරියෙන්ද මෙහම හරහටත් ට දැන් මේ මැනුවල් සිච්චක දාපුගාම්ම බල්ප එක පත් වෙනවා. මැනවල් සිච්චක නිරූපණය වන්න මොකෙන්ද සීවලින් හොදට මතක තියාගන්න. අතවරු සිච්ය රූපණය වන්න පොතේ ස කියන තීරුයි. ඒින් නෙම මෙතන ABCBC කියලා දීලතින්නේ මෙවා නිර්මාණකර ප්‍රශ්නයක් මේ විවාාග ප්‍රශ්නයකට අන්රූප වෙන්න එතුර මෙතන දී ළමය අපි මොකක්ද විවාාගෙදි බලාපරොත්තියන ප්‍රශ්යක් නිර්මාණය කරද්දි ලාමයා යාන්ත්‍රික වෙලාදති එන්න කියලා යමක් හිතනවාද කියලා එක පාට දැකගම් ඒ මැන්වල් සිච් කියලා එහම ලියන විවාාගදි හොඳට මතක තියා ගන්න මෙතන ABC කියරවා මේක නම් කරලා දුන්නා බැරි වෙලා ඔක්කත් මේක නම් කරලා දුන්නේ නැත්තා නම් කල්ලා දුන්නේ නැත්තං ABC කියලා වෙන අක්ෂර පාවිච්චි කළො හොඳට මතක තියාගන්න මෙතන දී අපි මේ නම් කරපු විචාල්ල ටික මතින මෙතනාව X වසේ ඕගොල පාවිච්චි කරන්න පුරුදු වෙලා ABC නැත්තාම් මෙත සෙසල් Sස්1න් ස්තූ කියලයිල්ලා මැනවල්ලට එම්මාවකම් එතකොට ABC කියලා පාවිච්චි කරන වන අන්න වාරෙන්ම ඒ සඳහන් කරන්නඕනේ ප්‍රකාශනය මම ඒ පාවිච්චි කරන්නේ මැනිවල් සිච්චිකට බී පාවිච්චි කරන්න සංවේදකට කියලා අනිවාරයෙන් ක අර්ථදක්වලා තියෙන් ඕනේ විභාග ප්‍රශ්්‍යපත්‍රයේද ලියල තිබ බොත් අර්ථ දැකීමෙන් තොරව සත්‍යතා වගුව ලක් මුහම්වෙනෙ නෑ එහෙදා එක හොන්තට අවධාන්නේ කරගන්න අපි පාවිච්චි කරන්න සංවේදක නම් සංවේදක නම් කිරීම අත්‍යා වශ්‍යයි මොකද විවාාග ප්‍රශපත්‍රයේ තියෙන අක්ෂරුවට වඩ වෙන අක්ෂර පාවිච්චි කරනවනං වෙන පද පාවිච්චි කරන වන අපි අනිවාය ඒවා නම් කරන්නම ඕනේ ගොඩක් කළමයි ලකුණු හම කරගන්නවා මොකද මේක නම් කිරීම වැළැදුවත් එතර ගහාට අපිට ලකුණු හම්බෙන නෑ එමනම් මෙතන එ බල්වය දැල්ලීම එක මෙදන පුතේ අත්වුරු විචය තියෙනවා අර ච මැනවල් විච්ච එක ධාපු ගාම් බල්පෙක් වත්න ොකදසිී සී කොළම් එක එකේ තියෙන හැම වෙලාවකම බල්බ එක පත්තු වෙනවා අපට අනිත්‍යය බලන්න දෙයක් නෑ තේරනාද ඒ වගේම මෙෙන මෙතනදි තවත් යම් කිසි හිතන්ට ඕන දෙයක් තින කාල ගණකය ක්‍රියාත්මක වනොත් විතරයි ආලෝක සංහයදකය වැඩ කරන්නේ ආලෝක සංගදක එකනේ වැඩ වැදගත් එන්නේ එතකොට විතරයි කාල ගණක ක්‍රියාත්මක වීම එක ඒක බී එකින් කාලගණකය වැඩ කරන්න කියන්නේ මෙතන බිදුුවයි මෙතන බින්දුවයි කාලගණකය වැඩ කරද්දී ආලෝකය ප්‍රසස්ත නොවැෙන්ඩ ඕනේ එතකට බල්බ එක පත්වෙනවා මොකක්ද වෙන්න ඕනේ කාලගණකය ක්‍රියාත්මක වෙන වෙලාවේ ආලෝකගේ ප්‍රශස්ත නොවෙන්ඩ ඕනේ පටලෝ ගණඩ පා මෙතන ප්‍රශස්ස නොවන්න කියන එක බිදුවෙන් නිරූපණය වෙන්නේ මොක් ඉස්සලාම කළේ මැනවල් සවිච්චෙන් අපට මේක දාණ්ඩ පලුවෝ ඒන අපි සී එකයි මෙතන එකයි ඒකට එකයි දැනත් බලමු මෙතන මෙයික මෙයික මෙයායක මෙයික 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 මෙයක ඇයි හේතුව සීවලි නිරූපණය කරන්න මැනවල සිච්චක සිච්ි ාාව බල්පක පත්වන එක තව නීතිය මෙයා කරන්න මොකක්ද හවස හයට දානවා උදේ හයට ඔෆ් කරන්නවා දැ මෙතන සන්සර් එක ඕන වෙන්න මොන වෙලාවෙද උදේ හයින්දල හවසයන පරිසරරි අඳුරුුණු බල්පය ගොටෝ මැටිගලි පත් ෙන්ඩුවන ආලක තත්තේ හොඳ වෙච්චක බල්පක නිමට ඕෝන එහෙම නම් කාලගණකය ක්‍රියාත්මක වීම අපි පෙන්නන්න එකින් එනම් මෙතන එකේ ගණකය දූපණය ගන්න පුතේ බීවලින් එනම්ට මේ අවස්ථා බලන්න ඕනේ කාලගනකය ක්‍රියාත්මක වීම මෙතන ක්‍රියාත්මක වෙලා තියෙනවා එතකොට ප්‍රසස්ත නොවන් ඩෝනේ ඒන්න බින්දුව මෙතර බින්දුව එක එක මෙතන බින්දුව එකයන්න එක මෙට මේක තමා මීට අදාළ සත්‍යතා වගුව ප්‍රචනා ප්‍රශ්්‍යපත්‍රයකන මෙට සාමාන්‍යයෙන් ලකුණු හතරක් විතර හම්බේෙන මෙන මේ කොටසාපි පංගැන සාමාන්‍යයෙන් ලකුණු හම් වෙන ප්‍රමාණය එදා වෙන මේ දෙකම සටහන් කරගම අපි ඊළඟට පූලියන් ප්‍රකාශන ලියයාගම් අපි දැම් බලමු මෙතන නැවත් පොඩම් මෙතන පොඩි නිවැරදි කිරීමක් කරගන්න තියෙනවා අපි නැවතම එක ආය පැදිලි කරන්නම් මෙට මෙතන මැනුවල් සිච්ච එක වැඩ මෙතන මෙයත්වැඩ මෙත් මැනුවල් සිච්ච එක වැඩ මෙයත් වැඩ මෙයත් වැඩ මෙයත්වැඩ මෙතන ගැටලුවක් නෑ මෙතන බී කියන එක නිරූපණය කළේ මකක්ද බී කියන එක නිරූපණය කළේ එත කාලගණකය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ බල්ප එක නොව තින වෙලාවලට මෙතන මෙතන මෙතනදී ආලෝකය ප්‍රශස්ස නොවීම කියන එක බින්දුව මෙතන හරිබතේ ගැටල්වක් නෑ හොඳ තකතියාගන මෙතර ප්‍රසස්ත වෙලා අපි එකක් දැම්මා හරිද? නෑ. ැ අපි මීට අද රෝමිලක්කංක දෙක ලියන්න රෝමිලක්කංක දෙක දෙන්න ප්‍රශ්නය ියන්න බල්බේ දැල්වීමට අදාළ බල්බේ දැල්වීමට අදාළ බූලයානු ප්‍රකාශය යා දක්වන්න බල්බේ දැල්වීමට අදා බූලියන් ප්‍රකාශය යා දක්වන්න තැ බලමු මෙකල් යන්න කොහොමද කියලා එ ද පොතේ බල්බ දැල් එනම් ඒබා මත ඇතිනේ ඒා එ දෙවන ඒබා ඒබා ඊලා ප්‍රකාශනය ඒබා ඊඒබ එකයි දෙකයි තුනයි හතරයි පාය එකයි දෙකයි තුනයි හතරයි පායි එනම් මේ ප්‍රකාශේට සාමාන්‍ය අපේ ලියපම ලකුුණු දෙකක් සාමානයෙන් හම්බෙන විභාග ප්‍රශෂපත්යක සාමාන්‍ය ලකුණු දීමේ පටපාටියක් අනුව සත්‍යතවරු ලකුණු හතරක් විතර මේ ප්‍රකාශයට ලකුුණු දෙකක් විතර හම්බේවා මේ ප්‍රකාශනය සටහන් කරගන්න දැ අපි බූලයන් ඊලං කොට සිටන රෝමිලකංකත් වුණ ලබාගත් භූලයානු ප්‍රකාශය සුළු කරන්න ලබාගත් පූලියන්ු ප්‍රකාශය සුළු කරන්න මෙතනද අපි ගොඩක් සැලකිලිමත් එන්න ඕන කරුණක් අපිට කියල දෑ දැන් මෙතන සුළු කරන්න ඕන ක්‍රමවේද අපට පුළුවන් එතකොට ක්‍රමවේද දෙකම පාවිච්චි කරන්න මොක්ද ජගන්තය බලධර භාවිතා කරලා සුළු කරන්න පුළුවන් එහෙමනැත්තං කානු සිතයම් භාවිතා කළල සුළි කරන්න පුළලො ත මේ දෙකදීම අපට මේ ක්‍රමත් දෙකෙ සුළු කරන්න පුළුවන් කැමති දෙයක් දෙඩ අමය විවාාග අනිවාර්ය කරලති බොත් භූලියන් වීජගන්තය මූලික සංකල්ප භාවිතා කරමින් සුළු කරන්න කියලා එතකොට අපි අපි අ බූලියන් වීජගන්තය මුල්ධර භාවිතා කරමින් සු කරන්න ඕන මෙතනි ද අප නිදහ සහම්බෙලාතින කානු සිතයියම් භාවිතා කරලා සළු කරන්න දෙදස් දහට පශ පත්තරයේ දුන්නේ ABC කියලා වෙනම පදතිකක් දීලා මෙතන දුන්නා ඒවල යම්කිසියාකයක් ගන්නවන සීට බලපාන විදිහයි මේක අපිා ප්‍රතිධානයට කොහොමද බලපාන්න කියලා වෙනම ගණක් දුන්න ඇද සංවධ දෙකැන කතා කර නෑ එතන වෙනස් විදම් ගන්නා හැමයි එතන දී ළමයිට නිදහස්සදී රති බා මේ සුලු කිරීම එක්කෝ මේ ක්‍රම දෙකෙන්ම මාකිස්කීම එක ලක්ුණු හම්මවෙලා ති එතමට අපි මේ කේම් එක භාවිතා කරන්න පුළුවන් මගෙන නිර්දේශය අපි භූලියන ක්‍රමෙන් ගාන හැතුවත් අපි කේමඇප්පගේ අපට පුළුවන්ගවා ඉක්ුවරට පිළිතුර අප පිළිතුර හරි වැරදි පරික්ෂසා කරගන්න එදක් න සිතිට ගොඩා ප්‍රෝජනතන ලකුණු හම්බෙනවා දැ සමරට භූලියන් විජගන සු කරන්න යලා තිබ්බාට අපි කේම අප් එකනු සුළු කරලා බලන්න පුළුව අපි භූලියන් වවිජ කලින්තයේ නීම ෝලය හරියට යොදල් අපි මේ සුළු කිරීම කරගෙන තියෙන අද කියලා. එ මේ ක්‍රම දෙක ගැනම අවෝදධ තියෙන ොකද වියෝගත රජා පශසන හැරි බවුවන ප්‍රශපතය ප්‍රශ්නයක් කකාවත් මේ කේම සබට පාවිච්ි කරන්න වෙනවා. එමන අපි බලමු මේ සුළු කිරීම හොමද කේම් එකක කරන්න කියලා විචාලයක් තුනක් සහිත කාන සිටීමක් එ අපි ආරපු සුපෘදු පාදි එක් මෙතරපොතේ එබ මෙතනසිී බින්දුුවකා ලුණ කරම ඒාා ඒාාී ඒබාීබ ඉළඟතින ඒා ඊලග තියෙනවා ඒා ඒීා ඊඟ එකත් තින ABC හරිද තනම් මොකත කරේ මෙතන ඒ බා බා ඊළඟට ඒබාී බ ඒබා බා ABC එන මොකත් අපි කරන්න ඉතුරු මේමට ලකුණු මේ විදියට තා අපි අර දිම කා්ඩ ගත කරම් පොතේ කා්ඩ ගත කරදදී අප මෙ මේ හතර මොකද මමකිව විසල්ල දාසය අට හතර දෙක එක විදිට කාණ්ඩ ගත කරන්න ඕේ මේ දෙක අපි මේ විදියට ගත්තා මෙ මේ කොටසට පමද මේ හතරටම පොද වෙන්නේ ඒ වෙනස්සෙලා එනම් මෙතැන්ට එඉන්න සී විතරයි හ මෙතන පොදවෙන්නමද මෙතන වෙන්නේ ඒබා හරනද සුළු කර පොමන්න උත්තරේ තම අප එ සමානඒා දැ භූලියයානු වීජගානිතය පාවිතා කරලා අප මේ ප්‍රකාශනය සුළු කරන්න පුොලො බලම එක් කෝමද කරන්න කියලා මෙතන අපිට සීම අදදි ල නෑන මොකෙද සුදු කරන්න ඕන කියල ඒයිද අපිට ගැටලුවක් නෑ නමුත් අපි ඒ විදිරස් සුළකරු. මොකත්ද ප්‍රකාශනය ඒා වා ඊළඟ ප්‍රකාශනයඒාබ ඊළඟ ප්‍රකාශනය පොතේා ඟ ප්‍රකාශනය බා ඊළඟ ප්‍රකාශනය ABC දැන් අපි සුළු කර්ඩ බලමු අපි සුළු කරන්න පොළුවන් ව මේ දෙක ගන්න පොළුවන් අපිට ඒබා මෙතන ගණඩ පොළන් අපට මේ ප්‍රකාශනය මේක මෙහෙම තියාගන්න ඒබාබ බාී මෙතන පොතයන්නේ ඒවා පොතුපදේ Cවා C මෙතන පොදුපදයනවා ඒබ මෙතන එකයි මල්ලියන්න A ඒ බා කියන්නේ එකයි ඒ.1 කියන්නේ ඒමයි ඒ නිසා මම ගත්තා මේ පත දෙක ගත්තා මොකද කියලා පලමුද මේ පත දෙක ගත්තන ස පොදුපත ඒවා මෙතන රපුතේ B bar, C p විියුත්පාණ නීම මත ගැති කියලා හිතනවා විියුත්පාන්න නීමය මොකක්ද A කියන්න පොතේ A එනඩ මෙතන B, B. B C කියල දන්න පුළුව මොකක්ද B මෙතන එතන එනඒ ac මෙපටක් ලියන්න මෙන්න මේ පදේමකදී පොද වෙන්න ඒ මෙටගන්න ඒවා ඒ මේ පත දෙකින් ගත්ත පොදු පද ඒවා ඒවාා ඒ එකයි මේකින් වැඩිමුණා ඒනම්මකදද ඒ බාබීල එනම් අපි කියේමැප්කින් හදකල් හරි එනම් මේ ප්‍රකාශනම මෙතන්න ලියාගඩ කේම එක ලියාන්න දැ වනම් අපි මේ කොටස ප්‍රධාන කොටස් තුනක් සාකච්චා කලා එකඇන ප්‍රශ්ස තුනක් මොකද අපේ උත්තරයාවේ ඒ බා මක දාය උත්තරේ ඒබා ලියගන්න රෝමි ලක්ංක හතර සුළු කරන ලද භූලයානු ප්‍රකාශනයට අදාළ සුළු කරන ලද භූලියන් ප්‍රකාශනයට අදාළ තාර්ථික පරිපතය තාර්ථික පරිපතය මෙත අප කොටස් වනක් සාමානය විභාගෙන එක එක්කෝ ආධාන දෙකක් සහිත නැන්ධාර එක්කෝ ආධාන දෙකක් සහිත නෝදවාර ග පරි විභාගය ය දෙකින් කැමතියකින් කරන්න පුළ ලක්ුණුහම්බුනා මෝලික තාර්ක දවාර් පාවිතා කරලා පුළුදුවෙෙන් අත් එක මේ කොටස්තුනවඒ බී කෙර ලිය ගනු තු විාග ප්‍රස වතර එකයි බලාපොරොත් රචන ප්‍රශ්නේදී පලවෙනික සිම්පල් ලේකෙර ලියාගන්න ලියා මෝලික වාර්ගික දවාර් ාවිතා කොර එන්න දක්වන්න එන මේ අපිට හරිම ලේසි මොකටට පිලියන්න මේ විදිහයට ඒ ඒක බාහික ගත්තා නොඩ්ගට් එක මතකයි නියදකොතේ මේක බී මේකසි මෙතන ඒ බාටෝ කලා මෙතන වැඩි කිරීමට ඇගේට් එක එකතු කිරීම Cගේට් එක ඒම නම් මෙට මේ ඕගේට්ට එකතු කලා මෙතන න්න ඒවල බා මෙතන ඒවා මෙතන Cපුතේඒ b कर, C මෝලික තාර්ක දවාර්භාවිතා කර ලැන්නේෙ. දැසිපසිිල් යක ලියාගන්න මෙහෙම දැ මෙට මේ මගේද මේ වගේ කක් එන්න විවාාගට දැන් ඉන්න සාර්වාර්ික දවාරය ඇතුට අපි ප්‍රධාන රචන පස්සේ දැන් අපි කතා කල්ලි වෙරයි මොකද අප කේම් පටන් අරගෙන සුල කිරීම කරන්නේ කොහොමද කියලා කියල දුට හැයි ඒ විදිහටම අපි පෝදි වවාග ප්‍රශ්පතයකට උත්තර ලියාගන්න මකට මාකිස්කීම් ඇත අධාරන්නේ කළේ මොකද අපි ලකුණු මිස්සන තැන්තියෙන ාගද අපි ජනකත්තරන ලකුණු නෑ කේම්ේ කරද්දිී ඉන්කම්පලීට් කමැක් බිදු දැම්බේ නැත්තා ඒ වගේ ස්බූලියන් වීජ ගනිතේ භාවිතා කල සුල්ල කරජ්‍ය අපි අනිවාරයෙන් පාවිච්චි කරන්නව නනාදකතේ අර අපි භාවිතා කර නියම තියෙනවනගේ නියම පැත්තිෙන් සඳහන් කරන්නන්න එහෙම නැතන් ඒත් අපට ලුණු අනඩුවන්න ඇතට මේ සත්‍යතාවක් ව අන්දිිද්දි පරිපස සටහන් අඳද්දි මේ කියන උපදෙස් අනුව හරියට අදදිින්දුව පාල මේක දම් ම කියනවා ආදාාන දෙකක් සහිත නැන්දවාර භාවිතා කර ඇැඳ දක්වන්න සිම්පල් බී එක ම මේක පුතේ මෙන්න මේ විදිහර පාට කරන්න වන්න මේ විදියට අපි ගේ සති සාර්වාර්ික දවාර කතා කලා මතක ඇති කියලවං හිතනවා වෙන මේක නැන්ගේටක පවිච්චි කල අපි කොහොමද අඳන්න කියල දැම් බලමු ම මේ විදියට අන ඒ ඒවල බා ගන්නේ කොහොමද මතකද හොතේවෙඩ මෙහෙම ගේට් එක නැන්ගේ් එක ඒවල බ එට පස්සේබී ප්‍රශ්නයක් නෑ මෙතන අපි ඩොට්ට එක මාකර ගන්න වනේ මෙතර ඩොට් එක මා කර ගන්න B, B ඒ බාබ මෙතනින් ගත්ත ඒ බා නැන්ගේට්ටක අපි කොහොමද ඇන්ගේට්ට කාද ඉද්ද මතක ඇතිද ඔය විදිහට ගන්නේ කාල වෙලා හිද මට මේක නැමත පෙන්නන්න විදිහක් නෑ වන්න මේ විදියටට අපි ගන්නේඒනම්මකාත මෙතනෙන්නේ ඒ බා ැසී ගන්නවා ත්ම මෙත ලුණු කරන්නවා මේටික එකතු කරන්න නැොතේ නැන්ගේට්ටකින් එකතු කරන්න ඕනේ එනම් පාවිතා කරන්නේ මේ විදියට හරිද මේක රතු පෑට ලකුණු කරන්න අපි පාවිච්ි කරයමකක්ද කියලා විභහග ලකුණු කරන්න ඕන්න මෙතන මෙතන අප පාචි කරෙන් නොට්ගේට් එක මෙතන ඇන්ගේට් එක මෙතන ඕගට් එක අයි ඉගන ගති මොකක්ද තියෙන්දවන මංකයේ පලන්දස සුදුසුකරම මොකද තියෙන්දවානේ දැ මෙහම සගිට ඇන්දවත් විාහ ලකුණු හම්බැ ද පම කියන්න මෙන මෙතන ද අපි දවාර වැඩිපුරු ප්‍රමාණය භාවිතා කලා තියෙන. විභහග මා ස්කීම එක කියනවා ළමයා? අවමු දවාර පාවිතා කරල අඳින්ඩඕන කියලා ගියපාර විභාගෙත් එෙම තිබ අප මාකිස්කීමේ යන උත්තරයක් නෙමේ හැ මාකිස්කීම එක අපි ලකුණු දෙනා සමාරු වෙලාවලති මේවාට දවාර් නොසලකා ලකුණු දෙන්නවා නත් ළමයක් කාරයක්ෂම වඩඕන අඩු කරන්න එතල ගියපාර විවාාහගෙදී මේ අඩු ගේස්ථානකින් අඳන්න කියලාව මේසකට්ටක නෙම යාවේ අවමු දවාර පාවිතා කරලා අඳන්න කියල දුඩ හම අපි මොකද වඩ ඕනේ මේ තපත් ඔප්ටිමයිස් කරගණ්ඩවන එදකර මොකක්ද අපි මම කිව්ුවගේ සතියේ මතක ඇති කියලා හිතනවා අමකැ එන්න මෙහෙ මේකා මෙතනින් එන්න පුතේ මොකක්ද ඒආව තේ බාවෙනවා මේ ආපහුයක ඒ වෙනවා තනි ලයින් යමට ගන්න පයිද පොළ වන්නේද මෙතන ඒවාඒ ඒ බාවා ඒ අනි පැත් ැහැනයිති මේ දෙකමයි කලා තනි ලයින්නනෑ කැහැකිෙන ගේස් ගාන ඉතුරු වෙනවා එඒල මට කරන්න පුළුවන්න්නේද වැඩක් මෙහෙම අම පාට පාච්ිරනං මන් වන්න මෙන්න මේ කොඩස උගන්න තේරන්නේේ දේවාගේ වැඩක් වෙලාදගඉන්න කියලා මේක කැපුවා අයින් කලා යි කරලා බිත්ස ට්ටක නිර්මාණය කරන්න පුළුව එනම් මෙන්න මේ කොටස අයින් කරලා මෙතනි මේකර සම්බන්ධ කරලා අපි ටමකර්ත කරන්නට පුළුව මෙන මෙයා කෙලීම මෙතෙන්ද සම්බන්ධ කරනවා එතට මෙන්න මේ මැද කෑල් අයින් කරන්න පුළුවන් මෙන මේකටත් විභාග ලකුණුහම්බෙනවාඒන විවාාග ප්‍රශ්ශපතරයක් ලියාද්දී අපි සැලකිරීමත්ෙන්ටුවන කරුණු මොනවද අපි ප්‍රශ්නය හොට කියවන්ඩෝන එතකොට මෙන්න මේ සම්පූර් ප්‍රශ්නයක් අපි අද කතා කළ කේම් ගැන විචාලයන් තුනාත් ගැන අද දවස කතා කළ ඒ වගේ අපි කොහොඳද විාගේ ප්‍රශ්නයක්කාාවවත් කොහොඳ මුහුණ දෙන්න කියල කතා ගන එද ප්‍රශ්නයක් දෙයද්ද අපි ලකුණු කොහොමද අපි උත්තර දිියද්දිී අපි මොනාද අනුගමනය කර්ඩඕන ලකුණ අඩුවෙන්නේ මොනමන වගේ තැන්වලද අපි ඉහල සාමාර්ථයකට යනුවනන් අපි මොනාද අනුගමනය කර් ඕන විශේෂයෙන් අවධානය කරලා දැන්න ගත්තාද ඒ වන අපි ඉදිරියේදීත් අපි හැම සිද්ධාන්ත කොටසක් එක්කම අප මේ වගේ අනුමාන ප්‍රශ්නයක් වෙනස් මාදිරී ප්‍රශ්නයක් අපිත්සාකච්ඡා කන්න එදා අපිත් එක දිගටම රැඳී සිටින්න මේ වර අපස උසස්වර ලියන ළමයින්ටත් මේ අපි මේ පාඩම්මල්ලා ක්ණයක් කරගන්න ඉතාම වැදගත්තේ නවා මොකද හේතුව අපි හැම විටම ඕක ගෙගේ ලකුණු වැඩි කර ගැනීමේ විදිහට ඉගැනීම් කරන හිද. ඒවා ගඇමිින් ප්‍රශ්න පු කරන්නත් පුළුවවා මෙට මේ කොට සවධානය කරගනිමින් අපි අද කොඩස මෙතනී අපි ඉවර කරනවා ඒවගේ අපස්ප සුලෙස්සගේ පන්තියට ඒවා මටර චින්තනසගේ ඊටෙක් පන්තිකට සදියු සම්බන්ධ වෙලා ඔකලගේ දැනුම් දියුණු කරගන්න කෙලා රතනා කරමින් නැවතත් හමුවීමේ බලාපොරොත්තයෙන් අද රබෙන් සමගන්නවා අයිPoෝ you